අල්බුම නාදරණිය දුවපුතේ පුංචි වාර්ද ශිෂ්‍යත්වයේදී ඉතාම වැදගත් වන ගණිත ගැටලුවක් තමයි කියලා දෙන්න යන්නේ. ඔය පේපර්ස් කරාදී ගොඩක් අය මෙන්න මේ ප්‍රශ්නේ මගේ නැහැව. මට හිතුණා මේකට ටිකක් සරල ක්‍රමයක් පුංචි වාර්ද කියලා දෙන්න ඕන කියලා. අපි ප්‍රශ්නේ කියවමු නේද? 1 සිට 52 සංඛ්‍යාවල එකතුව කීයද? උඩට 1 ඉඳන් 50ටම ලියාගෙන එකතු කරන්න ගියොත් අපිට ගොඩාක් වෙලාවක් යනවා. ඉතින් හොයන්න තියෙන සරලම ක්‍රමය තමයි පුංචි වලට කියලා දෙන්නේ. මේක මට අම්මා කෙනෙක් තමයි මගෙන් අහුවේ කොහොමද ටීචර් මේක හොයන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ 52ක් වැඩි සංඛ්‍යාවක්. 50යි 50 ගන්නව එකේ ඉඳන් 50ත් එක්ම තියෙන ඉඳන් 50යි 50ට එකක් එකතු කරපුවම කීයද? 52යිනේ. මේ සංඛ්‍යා දෙක අරගෙන මේ 51 50න් ගුණ කරනවා. එතකොට අපි මුලින්ම එක ස්ථානයේ පැත්තෙන් පටන් ගන්න. බිංදු අරක් එක බිංදුවමයි, බිංදු අරක් පහ බිංදුවමයි, පස් අරක් එක පහයි, පස් අරක් පහ 25යි. හරි, පස් අරක් එක පහයි, පස් අරක් පහ 25යි. දැන් අපි මේ දෙක එකතු කරනවා. බිංදුවයි බිංදුවයි පහයි 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 දෙකයි. දැන් අපිට ආවා 2550. දැන් අපිට කරන්න තියෙන්නේ මේ 2550 දෙකෙන් බෙදන්න. දැන් හොඳට මතක තියාගන්න අපි මේ භාවිතා කරපු ක්‍රමය. 1 සිට 52 සංඛ්‍යාවල එකතු වහපුවම 1 ඉඳන් 50ටම ලියලා හිටියොත් කොටාක් වෙලා තියෙනවා යනවා. ඒ වගේම හරි අපහසුනේ වැඩි. ඒ නිසා අපි සරල ක්‍රමයක් තමයි පුංචි වාටි කියලා දෙන්නේ. 50 ලියා ගන්නවා 1 ඉඳන් 50ටම තියෙන හින්දා 50ට එකක් වැඩි සංඛ්‍යාව අනිත් පැත්තේ ලියා ගන්න 51. ඊළඟ මේ 51 50න් අපි ගුණ කරනවා. ඒක තමයි අපිට 2550 ආවේ. ඊළඟට අපි එක දෙකෙන් බෙදන්නයි යන්නේ. දෙකට දෙකේ වා එකයි, දෙවරක් එක දෙකයි, දෙකෙන් දෙකක් බිඳුවයි. මේ පහ ගන්නවා. පහට දෙකේ වා දෙවරක් දෙක හතරයි, පහෙන් හතරක් එකයි. මේ පහ අපි පල්ලෙහැට ගන්නවා. 15ටම දෙකේ වා දෙවරක් හත 14යි, පහෙන් හතරක් එකයි, එකෙන් එකක් බිඳුවයි. මේ බිඳුව අපි පහලට ගන්නවා. 10ට දෙකේ වා දෙවරක් පහ 10යි, 10න් 10ක් බිඳුවයි. ඉතින් අපිට ආවේ කීයද? 1275 නේද? 1275 තමයි පිළිතුර වෙන්නේ. මතකයිනේ 1 ඉඳන් 50 සංඛ්‍යාවල එකතු වෙවුවොත් 50 ලියාගෙන ඊට එකක් වැඩි සංඛ්‍යාවක් ලියන 51. ඉතින් ගුණ කරලා දෙකෙන් බෙදන්න නේද තියෙන්නේ? අමතක කරන්න එපා. ඒ වගේම මේ ක්‍රමය ලියා ගන්න තියාගන්න පොතක. ඉතින් මේ වගේ ශිෂ්‍යත්වයට අදාළ වීඩියෝස් බලන්න අන්ති මිස් පේජ් එක වල ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම අන්ති මිස් YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔයාලා හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.